අර්ථාපල සඳහා වෙන බද්ද රුපියල් 10කින් සහ ලොකුලුණු සඳහා වෙන බද්ද රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව රුපියල් 50ක් ව තිබූ අර්ථාපල සඳහා වෙන ආනයනික බද්ද රුපියල් 60ක් දක්වා ඉහළ යනවා. රුපියල් 10ක් ව පැවති ලොකුලුණු බද්ද ඉහළ යන්නේ රුපියල් 30ක් දක්වායි. දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීරණයේ ගත් බව කෘෂිකර්ම ලේකම් MPNM වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අපේ රටේ ලොකු ලුණු අවශ්‍යතාවය සාමාන්‍යයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් විතර වෙනවා. නමුත් යම් යම් හේතු නිසා අද වෙනකොට බී ලුණු නිෂ්පාදනය වෙන්නේ මෙට්‍රික් ටොන් 6000ක් වගේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඒ නිසා එම ගොවියන්ගේ නිෂ්පාදනය දැන් මේ වෙනකොට වෙළඳපොළට එනවා. ඒගොල්ලොන්ගේ ආරක්ෂාව සඳහා ඒගොල්ලන්ට හොඳ මිලක් ලබා ගැනීමට හැකි වෙන විදිහට අපි පානායනික ලුණු බද්ද වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම අපේ රටේ අර්ථපල් ආශිතාවේ ගත්තොත් සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 230,000ක් විතර වෙනවා. ඉතින් මේකෙත් ඇත්තනම 2020 විතර වෙනකොට ලක්ෂයක් විතර රටතුල නිෂ්පාදනය වුණා. නමුත් දැන් ඒ ප්‍රමාණය සාමාන්‍යයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් 50,000 වගේ අඩු වෙලා තියෙනවා. ඒ නිෂ්පාදනයත් දැන් වෙළඳපොළට එමින් පවතිනවා. ඒ නිසා අර්ථපල් සඳහා ආනයනික බද්ද වැඩි කිරීමටත් කටයුතු කරලා තියෙනවා. දේශීය අල සහ ලූණු අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බැවින් මෙම තීරණය තමන්ට මහත් අස්වැසිල්ලක් බවයි ගොවි ජනතාව සඳහන් කරන්නේ. පහුගිය දින වකවානුව වෙනකොටත් අර්ථාපල් සඳහා මිල පිළිබඳ ගැටලුව මතුවලා තිබුණා. මේ වෙනකොට ආනයනික අර්ථාපල් සඳහා බද්ද වැඩි කරලා තිනවා වර්තමාන රජයේ විසින්. ඉතා කඩිනමින් අර්ථාපල් අස්වැන්න නෙලන ගොවීන්ට හොඳ මිලක් ලබා දීමට හැකිවේවි. ගොවියන් විදිහට ඇත්තටම හුඟක් ගොවිතැන් දැන් අසීරුතාවයට පත් වෙලා ගොවිතැනින් අයින් වෙලා ඉන්නේ. ඇත්තට මේ බද්ද වැඩි කරපු එක ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. අර්ථාපල් වලට නිසි මිලක් ඉදිරි සතිය කිහිපතලදී ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා.